ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජූනි මාසයේ 9 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මාක් පළවෙනි පරිච්ඡේදයේ 25 සහ 26 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ මේ ජූනි මාසයේ තේමා වුණේ හාස්කම් සහ සලකුණු, ඒ වගේම පුදුම ගැන මෙනෙහි කිරීමයි. අපි ඉන්නේ 3 වෙනි හාස්කමේ. මේ හාස්කම සිදු වුණේ කපර්නාවුමේ සිනගෝගයක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යක්ෂාවේස කෙනෙක්ව නිදහස් කරපු වේලාව. බයිබලයේ කියන 25 වෙනි වගන්තියේ ජේසුස් වහන්සේ ඔවුන්ට තරවටු කරමින් කතා නොකරව මෝගෙන් පිට වේවායි කීසේක. එවිට අසුද්ධ ආත්මය ඔහු තදින් වැවුලවා මහත් තනින් මොරගසමින් ඔහුගෙන් පිට වූයේ. අපි ඉගෙන ගත්ත ඊයේ පෙරේදයි. ජේසුස් වහන්සේ කියලා කියන්නේ වචනය. ජේසුස් වහන්සේ කියලා කියන්නේ ආධිපත්‍යය. ජේසුස් වහන්සේ කියලා කියන්නේ බලය. ජේසුස් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යට තමයි හැම යක්ෂ ආත්මයක්ම පාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා ජේසුස් වහන්සේ කතා කරද්දී ඒ අය ඇහුම්කන් දෙන්න ඕන, කීකරු වෙන්න ඕන. බයිබලයේ කියනවා කතා නොකරව කිව්වා. කතා නොකරව මොහුගෙන් පිට වේවයි කිව්වහම ඒ අය කීකරු වෙලා ජේසුස් වහන්සේගේ හනට කීකරු වෙලා මහත්තන්ින් මොරගසමින් ඔහුගෙන් පිට වුණා කියලා කියනවා. එහෙම වෙන්න හේතුව ඇයි? ඒකට හේතුව තමයි ජේසුස් වහන්සේ මෙලොවට ආවේ කල්වරි කුරුසේ ලේ පූජා කරලා 3 වෙනිදා මළුන්ගෙන් උත්ථාන වෙලා මේ සභාවට මේ වගේ බලය දෙන්නයි ආවේ. මේ ස්ථානයේදී උන්වහන්සේ ජීවිතුන් අතර ඉන්න නිසා, උන්වහන්සේම වචනෙම නිසා උන්වහන්සේට පුළුවන් මේ විදියට තරවටු කරලා කියන්න, කතා කරන්න එපා, මෝගෙන් පිටත් වෙන්න කියලා. නමුත් අද අපි නව ගිවිසුමේ ක්‍රිස්තියානිකාරයන් හැටියට, ඇදහිලිවන්තයන් හැටියට අපිටත් මේ ආධිපත්‍ය දීතිබෙනවා. අපිටත් මේ බලය දීතිබෙනවා. මාක් 16:17 කියනවා ඇදහිලිවන්තයාට ඇති ඒ ආධිපත්‍ය නම් සලකුණු නම් මොනවද? එයා යක්ෂ ආත්මෙන් දුරු කරන්නේ කියලා. ඉතින් යක්ෂ ආත්මෙන් දුරු කරන්න නම් ඔබයි මමයි දැනගෙන ඉන්න ඕන කාගේ ආධිපත්‍යෙන්ද අපි මේක කරන්නේ කියලා. ජේසුස් වහන්සේ කල්වරි කුරුසයේදී ජීවිතේ පුද කරලා උත්ථාන වෙච්ච නිසා සභාවට අද මේ ආධිපත්‍ය දී තිබෙනවා. ඒ නිසා ඔබ ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරව මොහුගෙන් පිට වෙලා කියද්දී ඒ හැම යක්ෂ ආත්මයක්ම, අසුද්ධ ආත්මයක්ම මිනිස්යන්ගේ ජීවිතවලින් ඉවත් වෙන්නට යනවා. මොරහන ගසමින් උන් ඉවත් වෙන්නට යනවා. ඉනේ ඔබ ආශිර්වාදලත් දේව සේවකයෙක් වෙන්නට යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.